Right. හරි මම හොඳට පේනවා නේද හරි එහෙනම් වැඩ පටන් ගමු දැන් ඔයා ඇවිල්ලා තියෙන්නේ ඔයා අද දවස් ඇවිල්ලා තියෙන්නේ පහුගිය පාඩම් ටික කොට දාගන්න හරි පහුගිය පාඩම් ටික කොට දාගෙන ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ ඉස්සරහට වාරි විභාග කරනවා ළඟදිම හරි හත වසර වෙනාට වාරි විභාග ළඟදිම අට වසර කට්ටියට තහන් ඉන්න පුළුවන් අට වසරයට තහන් ඉන්න පුළුවන් හැබැයි අද තියෙන්නේ හත වසර පන්තිය හරි හත වසර පන්තිය දෙඉඳුර වාර පුළුවන් අද දවසේ ක්ලාස් එක ඉවරකම් හිටියොත් ක්ලාස් එක ඉවරකම් හිටියොත් අද දවසේ වාර පුළුවන් මේක වාරි විභාගය වෙනුවෙන් ලොකු ලකුණු ටිකක් එකතු කරගන්න. ඔයා නොදන්නා කරුණු ටික ඔයාට ඉගෙන ගන්න පුළුවන්. පහදෙද? හරි. කට්ටිය ලෑස්තිව වැඩ කරන්න. මැසේජ් එකක් දාගෙන කට්ටිය ලෑස්තිව වැඩ කරන්න. හරි. එතකොට දැන් මම කරන්නේ පොඩි පේපර් එකක් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ඔයාට මේ එන්න තියෙන වාරි විභාගයේ ට අදාළ ගැටලු. ගැටලු සාකච්ඡා කරන්න තමයි දැන් කරන්නේ. හරි මම ප්‍රශ්න දානවා බෝඩ් එකේ. එතකොට ඔයා මොකද කරන්නේ? ඔයා try කරනවා උත්තර ගන්න. මොකද විභාගෙත් හදන්න යනවානේ. तो यहाँ तो एक बैरी वेन्ना पुलवां वहाँ तो पास में टा उत्तर गाना पुलवां इन्ना पुलवां अब यार बैरी होना पास में यार डैम का तो मामा इन्ना मामा उगाने ना वहाँ वो यहाँ तो आधा ऐविलती है ने बैरी देवाल टी का पुलवां कराना वो यार रे डांग आपके बड़े कराना पटांग गामु वो यार रे डांग आपके बड़े कराना पटांग गामु मेन अद्दावसे हादना पालेवनी गान मेन अद्दावसे हादना पालेवनी गान इसलिए वहां ट्राई कराना හරි හිස්තන් පුරවන්න කියන්නේ හිස්තන් පුරවන්න කියලා කියන්නේ මම උඩින් දාන්නා හත වසර පන්තිය මේ යන්නේ හරි හත වසර පන්තිය මේ යන්නේ අට වසර අයට වැඩි කරන් යන්න පුළුවන් හරි right හරි හිස්තන් පුරවන්න කියලා දෙන්න ගාන පළවෙනි ගාන මම දානවා බෝඩ් එකේ දානවා x වරක් y වරක් y වරක් y හරි මෙයා සමානයි පැත්තකින් දිලා තියෙනවා x ඔන්න හිස් තරම් උඩ බලය පුරවන්න උඩ බලය පුරවන්න ඊට පස්සේ වරක් y වල හිස් තරම් උඩ තියෙන බලය පුරවන්න කියනවා y වල හිස් තරම් හරි y වල හිස් තරම් වරක් y වල හිස් තරම් මේ උඩ තියෙන බලය පුරවන්න කියන්නේ උඩ තියෙන බලය පුරවන්න කියලා මට කියන්නකෝ මේ ඔයා ඉස්සෙල්ල මේ ගාන හදන්න නැණි හරි x වරක් x වැඩි කරා කියන උත්තරේ කීයද x දෙවතාවක් වැඩි කරලා x වාර දෙකකදී වැඩි කරලා x දෙවතාවක් වැඩි කරා කියලා අපි උඩින් දේනවා x වල වර්ගය x වල වර්ගය x අකුරු දෙකක් වෙන x දෙවතාවක් වැඩි කරලා එහෙනම් මට කියන්න x තුන් වතාවක් වැඩි කරලා මොකද වෙන්නේ x තුන් වතාවක් වැඩි කරා නම් අන්න x තුන් වතාවක් වැඩි කරා නම් x වල තුන්වෙනි බලය x තුන් වතාවක් වැඩි කරා නම් x වල තුන්වෙනි බලය අන්න ඔයාලා දන්නවා ඔන්න ඔයාලා දන්නවා මට කියන්නකෝ x අකුරු දෙකකුයි හොඳට බලන් ඉන්න හොඳට බලන් ඉන්න x අකුරු දෙකකුයි y අකුරු දෙකක් වැඩි කරා නම් කොහොමද උත්තරේ ලියන්නේ මම මේ ගානට ඔයාලට තනියම හදන්න අවශ්‍ය පදනම දාන්නේ හොඳට හම් ඉන්න ඕනේ හැම ළමයෙක්ම හොඳට හම් ඉන්න ඕනේ අද x අකුරු දෙකක් නම් ආ දෙකක් x අකුරු දෙකක් කියන උත්තරේ ලියමු අන්න උඩින් ලියන්නේ බලය බලය හරි උඩින් ලියනවා x අකුරු දෙකක් අන්න x අකුරු දෙකක් තියෙනවා වැඩි කිරීම y අකුරු දෙකක් තියෙනවනේ දැන් මේක ගොඩ ආරියක් තියෙනකොට ලියන්න බෑනේ එපා වෙනවනේ x අකුරු දෙකක් වල ලියන්න ඕනේ y අකුරු දෙක මේ y අකුරු ගොඩක් තියෙන ගණන් තියෙන්න පුළුවන් x අකුරු ගොඩක් තියෙන ගණන් තියෙන්න පුළුවන් එතකොට ඕක එක දිගට ලියන්න කම්පැනිදි අන්න ගණිතයේ පොඩි ට්‍රික්ස් එකක් තියෙනවා ඕක තන්තර ලියන්න පුළුවන් x අකුරු ගාන උඩින් ලියනවානේ x අකුරු දෙකයි ඊට පස්සේ y අකුරු ගාන උඩින් යන y අකුරු කීයක් තියෙනවද ආ y අකුරු දෙකක් එහෙනම් මට කියන්නකෝ මෙතන හිස්තරට එන්නේ x තැන හිස්තරේ අගේ කීයද y තැන හිස්තරේ අගේ කීයද කියලා චට් එකේ දාන්න හරි x තැන හිස්තරේ අගේ කීයද y තැන හිස්තරේ අගේ කීයද චට් එකේ දාගෙන යන්න හැම කෙනෙක්ම හරි හැම කෙනෙක්ම කැමරා ඔන් කරගන්න හැම කෙනෙක්ම කැමරා ඔන් කරගන්න අපි වැඩ කරන්න යන්නේ අද හරි පහුගිය sorry පහුගිය පාරන් ටික කොට දාන්න යන්නේ ඉස්සරහා දින වාරි භාගයේ වෙනුවෙන් හරි ඉස්සරහට එන වාරි භාග වෙන හැම ළමයෙක්ම දාන් යන්න මෙතනට එන්න ඕනේ උත්තරේ මොකක්ද කියලා හරි මෙතනට එන්න ඕනේ උත්තරේ මොකක්ද කියලා හැම ළමයෙක්ම දාන් යන්න හරි x අකුරු දෙකක් නම් මට කියන්නේ මෙතන ඉස්සරහට එන්නේ මොකද්ද y අකුරු තුනක් තියනවා නම් y අකුරු තුනක් තියනවා නම් මෙතන ඉස්සරහට එන්න ඕනේ මොකක්ද හරි මෙතන ඉස්සරහට එන්න ඕනේ මොකද්ද නියමයි
විදුන්‍ය උත්තරයක් දාලා තියෙනවා හරි විදුන්‍ය උත්තරයක් දාලා තියෙනවා අනිත් අය බලන්න ඔව් හරි x අකුරු දෙකක් නම් x අකුරු උඩින් ලියනවා දෙකයි කියලා බලය y අකුරු තුනක් නම් ඔන්නේ ඉස්තන කරවන්න කියන්නේ y අකුරු තුනක් නම් y අකුරු උඩින් ඔව් ලියනවා තුනක් තේන තුන කියලා ඔන්න අවශ්‍ය කරන උත්තරය ඊට පස්සේ මනීෂත් දාලා තියෙන උත්තරේ right හරි දැන් ඊළඟ ගාන දැන් ඊළඟ ගාන හරි දැන් ඊළඟ ගාන හරි ඊළඟ ගාන දැන් හදනවා හරි මෙන්න ඊළඟ ගාන ඔයාට අවශ්‍ය හරි රිනාට හරි මෙන්න ඔයාට තියෙන ඊළඟ ගාන දැන් ආපු අය මෙතන ඉඳන් හදන් යමු දැන් ආපු අය මෙතන ඉඳන් හදන් යමු හරි ඊළඟට ඔයාට කියන ගාන ඊළඟට ඔයාට කියන ගාන රිනාට හරි රිනාට ධන රින දෙක රිනාට ධන රින දෙකෙහි අගය සොයන්න රිනාට ධන රින දෙකෙහි අගය සොයන්න ඔයාට වාරි භාගෙදිත් දෙයි ඔයාට වාරි භාගෙදිත් දෙයි මේ ගණන් බලමු ඔයාට පුළුවන්ද කියලා හරි උත්තරයන් දාන්න හැම කෙනෙක්ම රිනාටට එකතු කරන්න ඕනේ රින දෙකක් හරි රිනාට එකතු කරන්න රින දෙකක් බලන්න ඔයාට පුළුවන්ද කියලා හැමෝම chat එකේ දාන්න ඔයාට එන උත්තරේ හරි ඔයාගේ යාළුවන්ටත් link එක share කරන්න තාම පන්තිය පටන් ගත්ත විතරයි right හරි රිනාටට රින දෙකක් එකතු කරන්න කියනවා වාරි භාගයට ඒ Right. හරි ඔයා උත්සාහ කළාද ඔන්න උත්තර දාලා දෙන්න මම පටන් ගන්නද හදන්න හරි මම පටන් ගන්නද හදන්න හරි ඔයා මේ මේ ගාන පැටලෙනවා නම් ඔයා යන්න චූටි කාලෙට තවත් චූටි කාලෙට යන්න චූටි මකාල් ඔයාට හරි ඔයාට පහට දෙකක් එකතු කරන්න කිව්වා නම් ඔයා දන්නවා හතයි කියලා පැටලෙන්නේ පහෙන් දෙකක් අඩු කරන්න කිව්වා නම් ඔයා දන්නවා පහෙන් දෙකක් අඩු කරාම තුනයි ඔයාට පැටලෙන්නේ හරි ඊට පස්සේ මෙහෙම තිබ්බොත් ඍණ 5යි ඍණ 2යි ඔක්කොම තියෙන ඍණය විතරයි මෙතනක් තියෙන ඍණ මෙතනක් තියෙන ඍණ ආ මට කියන්න ඍණ 5යි ඍණ 2යි ඔක්කොම ඍණනේ එහෙනම් උත්තරේ ඍණ උත්තරයක් කියන්නේ නම් 5යි 2යි 7යි දෙන්නම ඍණින්ද ඍණ උත්තරයක් කියන්නේ 5යි 2යි අන්න පැටලුන්නේ නැහැ අන්න පැටලුන්නේ නැහැ හරි හොඳට ලස්සනට අහන්න ඍණ 3යි ඍණ 5යි හරි දෙන්නම ඍණ දෙන්නම ඍණ නම් ඍණ උත්තරයක් නේ දෙන්නේ. ඔව්. එහෙනම් 3යි 5යි 8යි අන්න ඍණ 8යි. මෙහෙම තිබ්බොත් ඍණ 3ට එකතු කරන්න ඍණ 5ක්. එකතු කරන්න තමයි දෙන්නේ. ඔව්. හැබැයි දෙන්නම ඍණ නම් සුළු කරන මොකක්ද ඍණ උත්තරයක් ඔන්න සතුරු යාට. දෙන්නම ඍණ නම් ඍණ උත්තරයක් එන්නේ. එහෙනම් 5යි 3යි 8යි 5යි 3යි 8යි. එහෙනම් බලන්න ඍණ 8යි ඍණ 8ට එකතු කරන්න ඍණ 2ක්. දෙන්නම ඍණ නම් මොන උත්තරයක් දෙන්නේ? ඔව්. දෙන්නම ඍණ නම් ඍණ උත්තරයක් දෙන්නේ. දෙන්නම ඍණ නම් ඍණ උත්තරයක් ඍණ 8යි ඍණ 2යි ඍණ 10යි.
අන්න ඍණ 7 ඍණ 2 එකතු කරන්න තිබ්බට දෙන්නම ඍණ හින්දා ඍණ උත්තරයක් එන්නේ ඍණ 10. එහෙනම් මෙතන මොකද වෙන්නේ? ආ ඍණ 8 ඍණ 9 උත්තරේ ඍණ 8 ඍණ 2යි එකතු කරන්න තියෙන්නේ. එහෙනම් පැහැදිලි දෙන්නම ඍණ දෙන්නම ඍණ නම් ඍණ උත්තරයක් එන්නේ 8 2යි 10යි. 8 2 10 වට පැටලෙන්නේ නැති විදියට හරි හොඳට අහන් ඉන්න ඕනේ. මම කියලා දෙනකොට දෙන වැඩ කරන්න නැතුව හැමෝම කැමරා ඔන් කරගන්න. හරි අමම කැමරා ඔන් කරගන්න. හරි අපිට සාර්ථක උදව් කරන්න. හරි ළමයට කැමරා ඔන් කරගන්න. හරි දැන් ඊළඟ ගාන. දැන් ඊළඟ ගාන. හරි. වැඩේ කරා යමු ලස්සන්ට. හරි මෙන්න වාට ලැබෙන ඊළඟ ගාන මේක හදා ගන්න මේක අවශ්‍ය දේවල් ටික ලියා ගන්න අවශ්‍ය දේවල් තියෙනවා ලියා ගන්න මේකේ හරි එහෙනම් මම ඊළඟ ගාන දානවා ඔයාලට හදන්න. හරි ඔන්න ඊළඟ ගාන ගන්නවට හදන්න right මෙන්න ඊළඟ ගාන කියන්නේ මෙන්න මෙහෙම දෙයක් හරි ඊළඟ ගාන කියන්නේ මෙන්න මෙහෙම දෙයක් a සමානයි 3යි a සමානයි 3යි හා b සමානයි 5 විට b සමානයි 5 වන විට B සමානයි 5 වන විට 2යි AB වල ඝනයෙහි 2යි AB වල ඝනයෙහි අගය සොයන්න මෙයාගේ අගය සොයන්න කියලා කියන්නේ මෙයාගේ අගය සොයන්න කියලා කියන වැඩේ පටන් ගමුද මෙයාගේ අගය සොයන්න කියලා කියයි වැඩේ පටන් ගමු හරි ඔයා බලන්න ඔයාලා ගාන හදන්න පුළුවන් කියලා හැබැයි වාරේ භාගෙදී අහනවා හරි වාරේ භාගෙදී අහනවා ඔයාට හදන්න පුළුවන්ද බලන්න ගාන හරි තාම ක්ලාස් එක පටන් ගත්තේ ඉතරයි යාළුවෝ ඉන්නවා නම් යාළුවන්ට ලින්ක් එක දාන්න ක්ලාස් එක ජොයින් වෙන්න කියලා තාම පටන් ගත්තේ ඉතරයි හරි right බලන්න try කරලා හරි මොකද උනේ ගාන හදන්න පුළුවන්ද බැයිද මොකද උනේ හරි මම හදලා දෙන්නද right එහෙනම් මම හදන්න පටන් ගන්නවා ඔයා try කළානේ
හරි ඔයා උත්තරයකුත් දාලා තිනවා ගොඩක් අය සමහරක් උත්තර දාලා තිනවා හරි ඔන්න මම හදනවා දැන් මොකද්ද බලන්න a සමානයි 3යි a කියුවේ සිම්පල් a වෙනුවට 3 පාවිච්චි කරන්න පුළුවන් සිම්පල් b සමානයි 5යි ගාන හදාගෙන යනකොට සිම්පල් b ව හම්බුනොත් b ව දකුණ දකුණ තන පන්න පන්න පහ දාන්න පුළුවන් ඔන්න එහෙනම් අපි ඒක ඔළුවේ තියාගෙන බලමු ඇත්තටම අගේ හොයන්න කියන්නේ කාගෙද දෙකයි AB කණය මෙයාගේ තමයි අගේ හොයන්න කියන්නේ මෙයාගේ තමයි අගේ හොයන්න කියන්නේ දෙවරක් සිම්පල් A වෙනුවට ආ සිම්පල් A දැක්කොත් පන්න පන්න කවුද දාන්නේ A වෙනුවට 3 දාන්න පුළුවන් සතුටුයි නේද ආ A වෙනුවට 3 දාන්න පුළුවන් වරක් සිම්පල් B ව දැක්කොත් දාන හදනකොට පන්න පන්න කාවද දාන්න පුළුවන් ඔව් B ව දැක්කොත් පහ දාන්න පුළුවන් අන්න පහ දැම්ම B වෙනුවට පහ දැම්මට B වෙනුවට පහ දැම්මට 3 ඉලක්කමක් මොකද වෙන්නේ එළියෙන් තියනවා නේද ඔව් 3 ඉලක්කමක් තියන එළියෙන් බලයක් විතර යාව මත කරන්නත් බෑ හරි හරි මට කියන්න දෙවරක් 3 කියද ඔව් දෙවරක් 3 6යි මෙතන මොකක්ද වෙලා තියෙන්නේ පහේ 3 වෙනි බලය පහේ ඉලක්කම් 3ක් තිරන්න පැහැදිලි පහේ 3 වෙනි බලය ඒ කියන්නේ පහේ ඉලක්කම් 3ක් තියනවා නේද පහේ 3 වෙනි බලය කියන්නේ පහේ ඉලක්කම් 3ක් අන්න වැඩි කරලා ගත්තා අනේ දැන් වැඩි කරන්න තියෙන්නේ හරි අපි ඉස්සර පහේ ඉලක්කම් 3 වැඩි කරලා ඉමු ඊට පස්සේ ඒක 6 න් වැඩි කරමු පහේ ඉලක්කම් 3 5 වරක් 5 කියද 25යි 25 වරක් 5 කියද බලන්න 25 වරක් 5 5 වරක් 5 25යි ඒ 25 ආයි වැඩි කරන්න බෑ නේද 25 ආයි වැඩි කරන්න බෑ ඔව් 125යි 5 වරක් 5 25යි දෙකක් ඉතුරුයි 5 වරක් 2 10යි 2යි ඔව් 5 වරක් 5 25යි ඒ 25 ආයි 5 න් වැඩි කරාම 125යි ඊට පස්සේ 125 ආයි 6 න් වැඩි කරන්න ඕනේ 125 නැවත වතාවක් 6 න් වැඩි කරන්න උත්තර දෙනවා 6 වරක් 5 30යි 3ක් ඉතුරුයි 3ක් ඉතුරුයි 6 වරක් 2 12යි 6 වරක් 2 12යි ඉතිරි වෙච්ච 3යි 15ක් වෙනවා ඒකෙන් 5 ඉලක්කම දාමු 15 න් 5 ඉලක්කම දාමු 1ක් ඉතුරුයි නේද 15 න් 5 ඉලක්කම දැම්මහම 1ක් ඉතුරුයි ආ 6 වරක් එක 6යි දැන් 6 වරක් එක 6යි ඉතුරු 1යි කියද ඔව් 6 වරක් එක 6යි ඉතුරු 1යි 7ක් වෙනවා පහදලි දෙක 7ක් වෙනවා එහෙනම් පහදලි අපිට උත්තරේ එනවා 750යි කියලා හරි අපිට උත්තරේ එනවා මේ ගානේ 750යි කියලා හරි නේද හරි දැන් දානවා ඊළඟ ගාන අතට වාර විභාගෙදී ඔයගෙ ගණන් අපෙන් අහනවා වාර විභාගෙදී ඔයගෙ ගණන් අපෙන් අහනවා හරි එතකොට මේක උත්තරේ ආශ්චර්ය දාලා තිබ්බ හරි උත්තරේ හරි 750යි කියලා right හැමෝම කැමරා ඔන් කරගන්න right මං ඊළඟ ගානක් දානවා හරි ඊළඟ ගානක් මං දානවා මේක ගන්න ලියාගන්න හැමෝම හරි සිම්පල් මගේ මොකද්ද කරන්න තියෙන්නේ සිම්පල් A වෙනුවට 3 දැම්මා සිම්පල් B වෙනුවට 5 දැම්මා ඊට පස්සේ ලේසි හරි ඔන්න 5 දාලා ගතානේ මෙතනින් පස්සේ ඔයාලා තියෙන ගුණ කිරීම විතරයි ගුණ කරන්න විතරයි ඔයා දැනගන්න ඕනේ දෙවරක් 3 6 කියලා ඔයා දන්නවා 5 3 වතාවක් 5 3 වෙනි බලය කියන්නේ 5 3 වෙනි බලය කියන්නේ 5 3 වතාවක් ගුණ කරන්න ඕනේ කියන එක ආ ඉස්සලම මොකද්ද කරේ 5 ඉලක්කන්ට ගුණ කරන්න ගියා ඉස්සලම මොකද්ද කරේ 5 ඉලක්කන්ට ගුණ කරන්න ගියා අන්තිමට ඒක 6 න් වැඩි කරාමේ 5 වරක් 5 25යි 25 වරක් 5 125යි ඒ 125 ආයි 6 න් වැඩි කරන්න උනා ඒ 125 ආයි 6 න් වැඩි කරන්න උනා 750 කියලා ආවේ හරි දැන් මම දානවා ඊළඟ ගාන මේ ටික ඔයාලා ලියාගන්න ඉඩ වෙලාව දීලා මම උඩින් දානවා අලුත් ගාන හරි උඩින් දානවා අලුත් ගාන අලුත් ගානේ කියන්නේ මෙන්න මෙහෙමයි p සමානයි p සමානයි Google යන වචනේ අකුරු හරි Google යන වචනයේ අකුරු Google යන වචනයේ අකුරු Google යන වචනයේ අකුරු හරිද හරි
පළවෙනි ගහනවා p කුලකය අවයව ඇසුරෙන් ලියා දක්වන්න පළවෙනි ගහනවා ඔන්න පළවෙනි ප්‍රශ්නේ වාට මාරි බාගෙන මෙතනින් අහනවා මේ කුලක ගානකොත් p කුලකය එහි අවයව ඇසුරෙන් ලියා දක්වන්න p කුලකයෙහි අවයව ඇසුරෙන් ලියා දක්වන්න මට chat එකේ දාන්න අවයව ඇසුරෙන් ලියපු අය මට chat එකේ දාන්න අවයව ඇසුරෙන් ලියා දක්වන්න අවයව ඇසුරෙන් ලියා දක්වන්න අවයව ඇසුරින් ලියා දක්වන්න අවයව ඇසුරින් ලියපුවා chat එකේ දා යන්න හරි හරි දැන් ආප කවුරු ඉන්නවා නම් මෙතන දෙල පටන් ගමු ඔන්න එක්කෙනෙක් දැම්මා විදුන්නේ උත්තරයක් දැම්මා හරි ආ දාපු උත්තරේ හරි හරි පොඩි වැරදීමක් තියෙනවා හරි අමාස උත්තරයක් දැම්මා තස්සර උත්තරයක් දැම්මා සෝරි තසාර උත්තරයක් දැම්මා හරි ඊට පස්සේ අන්න කවීන් උත්තරයක් දැම්මා හරි රයිට් ඊට පස්සේ සත්‍යිනි හරි හරි ඒක නම් කියවෙන්නේ නැති ආගේ පොඩ්ඩක් බලන්න වැරදිද කියලා හරි නම් කියවෙන්නේ නැති ආගේ බලන්න තමන්ගේ පුත්‍රේ වැරදිද කියලා හරි තේරුම උත්තරයක් දැම්මා ආශ්චර්ය උත්තරයක් දැම්මා හරි දැන් මම හදලා ගන්න හරි හදලා ගන්නද මම රයිට් හරි මම උත්තර අරන් තියෙනවා ගොඩක් උත්තර අරන් තියෙනවා මට උත්තර දාලා තියෙනවා හරි මම කියලා දෙන්නම් උඩට තේරෙන්නේ නැති කට්ටිය දන්නති කට්ටිය වදින කට්ටිය ඔක්කොම අහන් ඉන්න ඕනේ තේරිච්ච කට්ටියත් උත්තර ගත්ත අයත් හොඳට අහන් ඉන්න මොකක්ද මම උගන්වන්නේ කියලා හරි Google යන වචනේ අකුරු මට කියන්න අකුරු කීයක් තියෙනවද 1 2 3 4 5 6ක් තියෙනවා අකුරු 6ක් තියෙනවා එතකොට ඔය 6 දිහා බලන් ඉඳියා වාට වෙනවා හොඳද බලන්න ආ ජී අකුර දැන් දෙකක දිරිනවා ඕ ඕ ඕ ජී අකුර දෙපාරක් තියෙනවා ඕ අකුර ආ හෝ 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 ඕ අකුර දෙපාරක් විතර අපෙන් අහනවා යන වචනේ අකුරු වචනෙන් දීලා හරි මෙහෙම දීලා හරි ඊට පස්සේ අපෙන් අහනවා ඒ අවයව විතරක් ලියන්න වචන නැතුව අවයව විතරක් ඒ අවයව ඇසුරෙන් ලියන්න කියලා කියන්නේ කාවද අවයව ඇසුරෙන් ලියන්න කියන්නේ p කුලක era p සමානයි කියලා පටන් ගන්න ඕනේ ඇයි p කුලක era ලියන්නේ ඊට පස්සේ අපි දන්නවා කුලක ලියන්නේ හැමතිස්සම මොගල වරහණක් ඇතුලේද සංගල වරහණක් ඇතුලේ හැමතිස්සම සංගල වරහණක් ඇතුලේ තමයි කුලක ලියන්නේ හරි එතකොට ඔන්න මේ අකුරු දෙක ලියන්නේ ඕනේ කුලකේ අවයව අවයව කියන්නේ මේ තියෙන අකුරු අකුරු දෙක ලියමු හරි ඔන්න G අකුරු මම ලිව්වා තමක් නැහැනේ අකුරු දෙක ලියන්න G අකුරු කොහොමද මේක තියෙනවනේ ඊට පස්සේ ක්‍රමාවක් දාලා අන්න ක්‍රමාවක් දාලා O අකුර මේක ලියනවා තරහ නැහැ නේද? ඔය අකුරත් මේක තියෙනවා. හැබැයි ආයි බලනකොට ඔයාට පේනවා මෙතන O අකුර. අන්න මෙතනත් O අකුර. O අකුර එකපාරක් ලිව්වනේ. ආයි O අකුර දෙනවා මට කියන්න ලියන්න දෙපාද. එකපාරක් මෙල දෙන්නේ. ලියන්න දෙපාද එකපාරක් O. අන්න කුලක වලදී එක ඉලක්කමක් එකපාරයි ලියන්නේ. එක අකුරක් එකපාරයි නේද? පැහැදිලිද? ඒක කුලක වලදී එක ඉලක්කමක් එකපාරයි ලියන්නේ හරි කුලකවලදී එක ඉලක්කමක් එකපාරයි ලියන්නේ හරිද කුලකවලදී එක ඉලක්කමක් එකපාරයි ලියන්නේ එතකොට පැහැදිලි එතකොට පැහැදිලි හරි බිංදුව ආයි තිබුණාට අපි රැවටෙන්නේ නැහැ හරි බිංදුව නෙමෙයි ඕ අකුරමදී ඕ අකුර ආයි තිබ්බට අපි රැවටෙන්නේ නැහැ ඊට පස්සේ ජී අකුර මට කියන්නේ ජී අකුර ආයි ලියන්න දෙපාද එපාස එකපාරක් ලියලා තින්න අපි රැවටෙන්නේ නැහැ එකපාරක් ලියවරන් ආයි මේක කොච්චර අකුරු තිබ්බත් අපි ලියන්නේ නැහැ. ඊට පස්සේ L අකුර තියෙනවා මං ලියන්න දෙපාද? I අකුර ලියන්න. ඊට පස්සේ E අකුර තියෙනවා බලන්න කලින් ලියලාද කියලා E අකුර. E අකුර කලින් ලියලාද?
නෑ එහෙනම් ඊ අකුරක් අපි දැම්මා එහෙනම් මොකද්ද ළම එක ඉගෙන ගත්තේ එකම අකුරායයි කියන්නේ අකුර කරදී එක පාරණේ එහෙනම් පී කුලකෙහි අවයව ඇසුරෙන් අපි නිව්වා හරි එහි අවයව ඇසුරෙන් අපි නිව්වා ඊට පස්සේ ඊළඟට අහනවා අපෙන් පී කුලකය වෙන් රූප සටහනක් මගින් දක්වන්න දෙවෙනි ගාන විදිහට අපෙන් අහනවා පී කුලකය වෙන් රූප සටහනක් මගින් දක්වන්න වෙන් රූප සටහනක් පී කුලකය වෙන් රූප සටහනක් මගින් දක්වන්න හරි පී කුලකය වෙන් රූප සටහනක් මගින් දක්වන්න කියලා කියන්න හරි බලන්න ඔයාලට පුළුවන් ද කියලා තනියම අඳින්න හරි ගාන ඇඳලා ගාන ඉවරලා අත උස්සන්න ගාන වෙන්රූප සටහනෙන් දාපු අය දාලා ඉවරලා අත උස්ස ගන්න ඊටස මම කියලා දෙන්නම් අත උස්සගෙන ඉන්න වෙන කට්ටිය හරි තිමේෂ ඉවරයි ආචාර ඉවරයි තස්තර ඉවරයි හරි තසාර ඉවරයි හරි ඊට පස්සේ විදුන්නේ ඉවරයි අත උස්සගෙන ඉන්න හරි හරි කට්ටිය ගොඩක් ඉවරයි නේ රයිට් හරි මම එහෙනම් වැඩේ පටන් ගන්නවා මම එහෙනම් වැඩේ පටන් ගන්නවා එතකොට මේක කියන්නේ මොකද්ද වෙන් රූප සටහනක් මගින් දක්වන වෙන් රූප නිකා රූප සටහනක් ඔයා බය වෙන්න එපා මේ වචනට වෙන් රූපයක් ඔයා මේක රවුමක් ඇතුළේ දැම්මා නම් හරි නැත්තම් කොටුවක් ඇතුළේ දැම්මත් ප්‍රශ්නයක් නැහැ මොකක් කරේ රූපයක් ඇතුළේ දා ත්‍රිකෝණයක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ වෙන් රූප සටහනක් නැදින කියන්නේ ආ මොකක් කරේ රවුමක් නම් යන්දා රවුම ඇතුළේට මෙන්න මේ කුලකේ තියෙන අවයව ටික දා. රවුම ඇතුළට දාන්න. මොනවද රවුම කියන්නේ? හරි. දැන් මම ඕක ඇතුළට දානවා. මොනවද දාන්න තියෙන අකුරු මට? G අකුර දාන්න පිළිවෙලක් ඕනේ නැහැ. ඔහේ දාන්න. O අකුර දැම්ම. හරි. L අකුර දැම්ම. E අකුර දැම්ම පිළිවෙලක් ඕනේ. ඔහේ දාන්න. මේ කියන අකුරු හතර. ඔන්න වෙන් රූප සටහන අපි යන්දා. හරි. ඔව්. දැන් ඊළඟ ගාන හරි මේ හදන්නේ වාරේ බහකට ලෑස්ති වෙන්න ඔයාගේ ළඟදි මේන හරි හරි මෙන්න ඊළඟ ගාන හරි මෙන්න ඊළඟ ගාන පහෙන් එක දන අපිට කියන්නේ පහෙන් එක දන හරි පහෙන් එක දන 10න් එක අපිට කියනවා අගය සොයන්න කියලා අගය සොයන්න කියලා හරි පහෙන් එක දන 10න් එක අපිට කියන්නේ අගය සොයන්න කියලා හරි මේක හදන්න බලන්නවට පුළුවන්ද කියලා හරි හරි දැන් අත පල්ලෙහා දා ගන්න හරි මේ ගන්න හදන්න පුළුවන්ද කියලා right ඒ ගන්න උත්තර ගත්ත අය පුළුවන් බලන්න හරි chat එකේ දාන්න පුළුවන් අය භාග සංඛ්‍යාවක් එන්නේ chat එකේ දාන්න පුළුවන් විදියට හරි
හරි එතකොට මේ ඔයගොල්ලන්ට මං ගැන විස්තරයක් කිව්වෙත් නෑ තාම මම කවුද කියලා විස්තරයක් කිව්වෙත් නෑ හරි මොකද ඔක ඔයාට වඩා වැදගත් වෙන්නේ අතර මාගේ අම්මට තාත්තට ගුරුවරයා කවුද කියන එක වැදගත් වෙන්නේ හරි ඔයා හතවස ළමයි ඉතින් ඔයාගේ අම්මට තාත්තටම දැනගන්න එපා හරි ඉතින් මම ඉංජිනේර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න සිසුවෙක් හරි ඒත් එක්කම අපේ ක්ලාසස් තියෙනවා 6 7 8 9 10 11 ඔය වසර සිත් කීපේම අපේ ක්ලාසස් තියෙනවා හරි ඉතින් 10 11 ලොකු ක්ලාසස් අපේ තියෙනවා හරි ඒතකොට 10 11 අපි පටන් ගන්න දැන් අවුරුදු 3ක් විතර වෙනවා ඔන්ලයින් එකට කලින් මේ වැඩ පටන් ගත්තේ ඔන්ලයින් එක ආපු කාලෙම ඔන්ලයින් එකත් අපි පටන් ගත්තා හරි ඒතකොට දිගටම ඔන්ලයින් ක්ලාස් අපි යනවා ඒ කියන්නේ දැන් ඔයාලට 6 වසරෙන් පටන් ගන්න පන්තිය 6 වසරෙන් පටන් ගන්න පන්තිය නිසා දැන් ඔයා 7 ඉන්නේ හරි ඔයා 7 වසරේ පන්තිය හරි ඔයා 7 වසරේ පන්තිය අපි දිගටම යනවා ඔය 7 වසර පන්තිය අපි ඔය කියන්නේ ඔයාගේ ඕල් එක්සෑම් එක වෙනකම් ඔයාගේ ඕල් එක්සෑම් එක වෙනකම් මේ පන්තිය ඔන්ලයින් යනවා හරි රාජි කතාව ඒතර ඔයාට දැන් අර ප්‍රශ්න ගොඩක් තියෙනවානේ හරි පෙට්‍රල් ප්‍රශ්නයි හරි ඒත් එක්ක ඔයාට ගෙදර ඉඳලා මම ඉගෙන ගන්න පුළුවන් විදිහට අපි අවස්ථාව වලට හදලා දෙන්නම් ඕල් එක්සෑම් එක වෙනකම් හරි දැන් මෙයාගේ අගය සොයන්න කියලා කියන්නේ හරි මෙයාගේ අගය සොයන්න කියලා කියන්නේ හරි ගොඩක් කට්ටිය උත්තර දා දෙනවා හොඳයි උත්තර දා දෙනවා හොඳයි හරි දැන් ඔයා මේ ගානට එන්න කලින් මේ ගානට එන්න කලින් හරි ඔයා යන්න චූටි කාලෙට හරි ඒ කියන්නේ තවත් චූටි කාලෙද ඔව් යන්න මේ පහ වසරට හතර වසර විතර හරි හරි මේ පැත්තේ නම ගහගෙන තියෙනවා මේ පැත්තේ ලීසුවක් එල්ලගෙන ඉන්නේ ඒ කාලේ දැන් හරි ඊට පස්සේ ඉංග්‍රීසි විස්ට එහෙම කියන්නේ ඉංග්‍රීසි විස් යනකොට thank you teacher thank you very much අර එහෙම කියන කාලයක් තිබ්බේ පොඩි කාලේ ඒ කාලේට යන හරි ඊට පස්සේ මේ කෑම එක ඉන්ටර්වල් එකට කනකොට හරි කෑම ඉන්ටර්වල් එකට කනකොට කෑම එක දිගරලා කෑම කන්න කලින් අර වැඳලා කියන්නේ මාගේ මට මේ ආහාරය ලබා දුන්න අම්මාට තාත්තාට හරි ස්තුති කර කියන්නේ අර අතීතේට ඒ පොඩි කාලේට යන හරි එතකොට ඉංග්‍රීසි අච්චුපත ගත්තට පස්සේ අර පැන්චයි ඉන්නේ කණ්ඩු ඉන්නේ මතකද මට නම් තාම මතකයි හරි චැට් එක දාන්න නම් මතකයි හරි පැන්චා කියලා ඇත්තට කිරේන් සත්තුපතේ කණ්ඩු කරේ කියා හරි මීනා රුවන් ඒක ඔයගොල්ලෝ කාලේ නැද්ද අපේ කාලේ නම් එහෙම තිබ්බා මීනා රුවන් හරි චැට් එක දාගන්න ඔයගොල්ලෝ කාලේ එහෙම කට්ටි ඉන්නේ නැද්ද කියලා ඉංග්‍රීසි අච්චුපතේ හරි එතකොට ඒ අතීතේ යන ඒ අතීතයට ගියාම ඒ පොඩි කාලේ ඒ ගණන් ගන්න මිස් ඒ කාලෙත් ඔයාලා ගණන් කරනවා ඒ ගණන් කරන මිස් ඔයාලා මෙන්න මේ වදයක් කියනවා හොඳට බලන් ඉන්න ඔයාට ආවේ කියන්නේ මතකයි කියලා හරි ඔයාට මෙන්න මෙහෙම දෙයක් ගන්නවා මොකද්ද පහෙන් එක දාන ඔන්න බලන්න පහෙන් එක දාන පහෙන් දෙක මේ දාන දිහා බලන් ඉන්න හරි මේ දාන මේ යෙදීමම තමයි මේක තියෙන්නේ හරි මම එසේ මම ඔන්න බලන්නම් පහෙන් එක දාන පහෙන් දෙක ඒක ඔයාලට පේනවා යට ඉලක්කම දෙන්නගෙම සමානයි යට ඉන්නේ හරය අපි කොහමද වාගේ මිස් කොහමද ඔලුවට දැම්මේ යට ඉන්නේ හරය කියලා හරකා පිට උඩ ළමයා එහෙම නේද ඔලුවට දැම්මේ හරකා පිට උඩ ළමයා කියන්නේ යට ඉන්නේ හරය උඩ ඉන්නේ ළවය උඩේ ළවය එතකොට යට දෙන්න සමානයි නේ හරය දෙන්නගෙම සමානයි හරි හරය සමානයි නම් ළවය නිදාසේ සුළු කරන්න පුළුවන් හරය සමානයි නේ යට ඉන්නේ ලක්කම සමානයි නම් ළවය නිදාහසෙන් සිදු කරන්න පුළුවන් 2 1 3 කියලා 2 1 3 කියලා 5 3 කියලා උත්තර වෙනවා 5 3 කියලා උත්තර වෙනවා පැහැදිලිද රයිට් එතකොට මෙතන මොකදද මෙතන හරි හරය සමානයිනේ යටින් දෙන්නම සමානයි නම් උඩ ලේසියම ගන්න පුළුවන් 2 1 3 කියලා එතකොට මේකෙ මොකද වෙන්නේ මෙතන 5 එක මෙතන 10 එක මේකේ හරය සමාන නැහැ හැබැයි අපි දන්නවා හරය සමාන වුණොත් මොකද කරන්නේ කියලා. හරය සමාන වුණොත් නැත්තම් පොදු හරයක් ගත්තොත් ගාන හදාගන්න පුළුවන්. හරය සමාන වුණොත් හරි දෙන්නම හරය සමාන නම් උත්තරය අපි දන්නවා උඩ 2 1 සුළු කරාම දාගන්න පුළුවන්. අන්න මෙයාගේ හරය සමාන නැත්තම් හරය සමාන කරගමු. නැත්තම් පොදු හරයක් ගමු. මට කියන්න 5 10 පොදු හරය මොකද්ද? 5 10 පොදු හරය. මෙයා 5 ලක්කම දීන්නේ මෙයා 10 ලක්කම දීන්නේ. ඔන්න එහෙනම් පැහැදිලි පොදු හරය කීයද? පොදු වෙච්ච හරය 10යි පොදු හරය 10යි 10ට 5ව කීයද 10ට 5ව 2යි 10ට 5ව 2යි දෙවරක් 1 2යි කියනවා දෙවරක් 1 2යි කියනවා මැද පදය ධන හරි 10ට 10ට 10ව 1යි 10ට 10ව 1යි හරි
එක්වරක් එක එකයි අන්න පැහැදිලි ඔන්න උත්තරේ එනවා හරි ඊට පස්සේ මට උත්තරේ කෙලින් වෙනවා 10 යට තියෙන උඩ 2යි 1යි 3යි 10ෙන් 3යි කියලා උත්තරේ එනවා 10ෙන් 3 ආපු අය හරි 10ෙන් 3 ආපු අය හරි right දැන් ඊළඟ ගාන හරි වාරි භාගයට මේ වාව ලෑස්ති කරන්නේ හරි වා මේ ලෑස්ති කරන්නේ වාරි භාගයට දැන් යන් ඊළඟ ගානට හරි ඊළඟ ගාන අපිට කියන්නේ සුළු කරන්න කියලා ඊළඟ ගාන අපිට කියන්නේ සුළු කරන්න කියලා හරි ඊළඟ ගාන මම දාන්නම් බෝඩ් එකේ හරි සුළු කරන්න කියලා කියන්නේ මෙන්න ගාන 42 ධන 3 වරක් 8 ඊට පස්සේ පැත්තකින් වරහණක් දාලා පැත්තකින් තියනවා බෙදීම 2 කියලා. මෙයාට උත්තරේ ගන්න බලන්න හැමෝම try කරන්න. හැමෝම try කරන්න බලන්න මෙයාගේ උත්තරේ ගන්න මට chat එකෙන් දාන්න ඊට පස්සේ. හරි උත්තර ගත්තද හැමෝම හරි ගොඩක් අය උත්තර දාලා තියෙනවා මම හදලා දාන්නද හරි ගොඩක් අය උත්තර අරන් තියෙනවා දැන් මෙතන එකතු වෙන්න හරි right දැන් මෙතන කියන්නේ මෙන්න මෙහෙම කතාවක් මෙතන කියන්නේ මෙහෙම කතාවක් සුළු කරන්න. ඒ කියන්නේ ගාන චූටි කරලා උත්තරය ගන්න මේ ටිකක් දෙකට තියෙන ගාන පොඩ්ඩක් සුළු කරලා උත්තරය ගන්න කියන්නේ. ගාන පොඩි කරලා උත්තරය ගන්න කියන්නේ. ඒක ඔයාලට ඉස්සරම මේ වරහණක් පේනවනේ. ඔයා වරහණ දැක්කට පස්සේ වෙන මොකක්වත් නෙමෙයි ඔයා වරහණ ඇතුළේ හදලා ඉන්නවා. මොකද්ද? ඔයා ගානේ වරහණක් දැක්කොත් ගාන හදේර වරහණක් දැක්කොත් ඉස්සලම් මොකද කරන්න ඕනේ? වරහණ ඇතුළේ සුළු කරන් ඉන්න ඕනේ. වරහණ ඇතුළේ. ඒක හොඳට ඔළුවට යන්න ඕනේ. නැත්තම් ඔයාට ගාන වලදී මොකද්ද? වරහණක් දැක්කට පස්සේ ඔයා මොකද්ද මුලින් බලන්නේ? මේ වරහණ දියා. හරි? අනිත්‍ය වරහණ කලි වරහණ. මෙහේ තව ඉලක්කක් තියෙන බව ඇත්ත. වරහණ ඇතුළේ සුළු කරන්න. 42 දාන 3 වරක් අට. මට කියන්න 3 වරක් අට කීයද? 24යි. මෙයා බෙදීම 2යි. දැන් තාම වරහණ ඇතුළේ සුළු වෙලා නැහැ නේ. ආ. වරහණ ඇතුළේ සුළු කරගෙන ඉවර කරගන්න. හරි? 42යි 24යි එකතු කරාම කීයද? 42යි 24යි 2යි 6යි. 4 2 6 66 66 බෙදීම 2
අපි දන්නවා බෙදීම දෙක කියන එක ඇත්තටම බෙදීම දෙක කියන්නේ මෙහෙම කියන්න පුළුවන් 66 බෙදීම දෙක බෙදීම ලකුණ මෙහෙම තමයි මෙහෙම තියෙන බෙදීම ලකුණ අපි මෙහෙම යටින් ලියා ගන්න පුළුවන් ආ 66 බෙදීම දෙක කියන එක මට ලියා ගන්න පුළුවන් 66 ඉරක් ගහලා බෙදීම දාලා යට දෙකේ ලකුණ ලියන්න පුළුවන් අනේ 66 දෙකෙන් බෙදුවා උත්තරේ කීයද 66 දෙකෙන් බෙදුවාම ඔව් 33 නේද 66 දෙකෙන් බෙදුවාම 33යි හරිද හය දෙකෙන් බෙදුවාම 3යි මෙතන හය දෙකෙන් බෙදුවාම 3යි 33යි කියනවා 33 ආපු අය හරියටම හරි 33 ආපු අය හරියටම හරි දැන් ඊළඟ ගාන හරි දැන් ඊළඟ ගාන right හරි හැම කෙනෙක්ම මෙතනින් දානවා මගේ ෆෝන් නම්බර් එක වර මාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් හරි අහගන්න මේ ෆෝන් නම්බර් එක සේව් කරලා තියාගන්න නැත්නම් පොතේ ලියන්න තියාගන්න හරි මේ WhatsApp නම්බර් එක. හරිද? පන්තිර සම්බන්ධන විදිය ඒ ඔක්කොම දැනගන්න පුළුවන්. ওই නම්බරයකට මැසේජ් එකක් දැම්මම නා. ඔකේ හැම කෙනෙම ලියාගෙන තියාගන්න. හරි. දැන් ඊළඟ ගාන. දැන් ඊළඟ ගාන මම දානවා බෝඩ් එකේ. හරි මෙන්න ඊළඟ ගාන පහත දක්වන සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට සකසන්න හරි ආරෝහණ පිළිවෙලට සකසන්න කියන්නේ සංඛ්‍යා ටිකක් දෙන මම දාන්නම් ආරෝහණ පිළිවෙලට සකසන්න හරි ආරෝහණ ආරෝහණ පිළිවෙලට ආරෝහණ පිළිවෙලට සකසන්න ආරෝහණ පිළිවෙලට සකසන්න ආරෝහණ පිළිවෙලට සකසන්න කියලා කියන්නේ හරි ආරෝහණ පිළිවෙලට සකසන්න කියලා කියනවා මම ඉලක්කම් ටික දාන්න හරි ඉලක්කම් ටික මම බෝඩ් එකේ දාන්නම් මෙන්න මෙහෙමයි තියෙන ඉලක්කම් ටික 4 කමා ඍණ 5 කමා 8 කමා 8 කමා ඍණ 2 කමා හරි බිඳුව ඍණ 2 කමා බිඳුව ආරෝහණ පිළිවෙලට සකසන්න කියන්නේ ඒ කියන්නේ ආරෝහණ කියන්නේ මොකද්ද අඩුම ඉලක්කම ඉතල ආරෝහණ දෙකයිනේ තියෙන්නේ ආරෝහණ සහ අවරෝහණ ඔය දෙක කන්නවද ආඩ ආරෝහණ සහ අවරෝහණ දෙකයි තියෙන්නේ ආරෝහණ හා අවරෝහණ ආරෝහණ කියන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකට අඩුම ඉලක්කම ඉඳලා වැඩි අඩු ඉලක්කම ඉස්සර වැඩි ඉලක්කමකට අන්න අඩු වගේ එක ඉස්සර වැඩි එකකට අන්න ආරෝහණ මේක කොහොමද අවරෝහණ කියන්නේ අනිත් පැත්ත. දැන් මේ කොහොමද ඔය පැටලෙන්නේ නැතුව ඔලොඩ ගන්න. හරි. ආරෝහණ කියන්නේ ඉලක්කම් පොඩ්ඩයිනේ. ආ. වචනේ තියෙන්නේ. හරි. සෝරි. ආරෝහණ වචනේ චූටිනේ. හරි. ඒ කියන්නේ ඒවා පොඩ්ඩ ඔලොඩ දා ගන්න. අඩු එකේ ඉඳලා වැඩි එකට. අවරෝහණ කියන වචනේ වචන ටිකක් දිගයිනේ. මෙයාට වඩා. හරි. එයා වැඩිනේ. අවරෝහණ කියන වචන ටිකක් වැඩිනේ. දිග. ආ ඒවා ඔකේ ඔලොඩ දා ගන්න. අවරෝහණ කියන්නේ වැඩි එකේ සිට අඩු එක මොකක් හරි ඔයාලා ක්‍රමයකට ඔයා මතක තියාගන්න ඔයා ඔලුවට දාගන්න හරි අවරෝහණ කියන්නේ වැඩි එකේ සිට අඩු එකට හරි ආරෝහණ කියන්නේ පොඩි වචනේනේ ආ ඒ කියන්නේ ආරෝහණ පිළිවෙලට සකසන්න කිව්වහම අඩුම ඉලක්කමේ සිට වැඩිම ඉලක්කමට තමයි බලලා බලන්න අඩුම ඉලක්කම බිඳුවද අඩුම ඉලක්කම ඍණ 5ද අඩුම ඉලක්කම ඍණ 2ද මොකක්ද කියලා ඔයා මුලින්ම ලියාගෙන ඊට පස්සේ අඩු එකේ ඉන්න ටික වැඩි වෙන විදිහට උත්තරේ ගන්න බලන්න හරි එතකොට මම ඔයාලට කියලා දෙන්නම් දැන් වාරේ මම මේ ගාන එනවානේ ආරෝහණ පිළිවෙලට සකසන්න එතකොට මම කියලා දෙන්නම් ඔයාලට ඕනිම ගානක් මේ වගේ ඕනම ගානක් හදන්න ඕනේ ක්‍රමය හරි එතකොට ඔයාලට පැටලෙන්නේ නැතුව ලස්සට හදන්න පුළුවන් වාරේ භාගෙන ගානක් හරි මම කියලා දෙන්නම් දැන් මම අහන්න ඔයාලට පුළුවන් ද කියලා හරියට උත්තර ලියාගන්න
මට chat එකේ දාන්න බලන්න හැම ලැබෙක්ම උත්තර ගත්තයි. හරි උත්තර දාලා තියෙනවා. ඉරුණ්‍ය දාලා තියෙනවා, ආචාර දාලා තියෙනවා, කවීෂ දාලා තියෙනවා. ඊට පස්සේ උවිඳු දාලා තියෙනවා, සරුණ උත්තර දාලා තියෙනවා. අපි බලමු ඒකල දාපු උත්තර හරිද කියලා. Right? Hari kamera on karaganna hama labekma lassanne wada karai yamu Hari utara katanya deh mau kan? Mama katakan nanti. Hari mama katakan deh anang. Hari mama katakan deh anang. Terus meke behi mau kata awak kuat dengan mana orang ini? Hari dan meke behi mana? Mama sangkia reka apa tadi? Nanti arwah na arwah ini kuat apa? Hendaknya pulang. Sangkia reka. Hari orang X kilo sangkia reka. Ini berarti X satu. Hari X satu cuma anda. Terus mata kiana bintu, mata tiennya kota mepet tuh mau mati ini. Danaik, dana dek, laksan mepet tuh mepet tuh daruma tuh mepet laksan ya. Mepet ini dana ya, dana tuh na, dana hati. Terus bangga tuh mepet tuh mau mati ini kata mepet. Rina, hari bangga tuh mepet ini rina ya. Pada di, rina ek, rina dek, rina tuh na, rina hati lo home ya, rina paha, ah mepet tuh di rina ya. Pada di itu, hari. Itu kota mepet tuh ini rina ya, arah mepet ini dana ya. Itu kota. ආරෝහණ පිළිවෙල සකසන්නේ අපි ඉස්සෙල්ලා මේ ඉලක්කම් ටික දාගමු හතර තියෙන කොහෙද හරි ඉලක්කම් ටික ඉස්සෙල්ලා හතර තියෙන්නේ ආනේ තියෙන හතර ඔන්නම පොඩ්ඩක් ලකුණු කරගත්තා ඊට පස්සේ ඍණ පහ තියෙන්නේ කොහෙද ආස මේ තියෙන ඍණ පහ පොඩ්ඩ ඍණ පහ ඊට පස්සේ 8 8 තියෙන තව ටිකක් එහාට හරි 8 තියෙන්නේ තව ටිකක් එහාට මම නිකන් පොඩ්ඩක් ඇන්ද ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න 6 7 8 6 7 8 හරි 6 7 8 මට කියන්න 8 තියෙන්නේ කොහෙද හරි පොඩ්ඩක් එලා සංඛ්‍යා රේඛාව ගණන් ගන්න බා හරි 5 6 7 8 ඔහොමද තියෙන්නේ හරි 8 තියෙන්නේ කොහෙද ඔව් 8 තියෙන්නේ අන්න කෙළවරේ ඔන්න 8 මම ලකු කරලා යනවා ඊට පස්සේ ඍණ දෙක කොහෙද තියෙන්නේ ඍණ දෙක ආ මේ තියෙන ඍණ දෙක ඊට පස්සේ බිංදුව කොහෙද තියෙන්නේ මෙතන බිංදුව තියෙන්නේ දැන් මොකද්ද කියන්නේ ආරෝහණ කියන්නේ අඩු ඉලක්කම සිදු කරන ඔයා දන්නවා බිඳුවේ ඉඳලා මේ පැත්තට යන්න යන්න ඉලක්කම ලොකු වෙනවා 1 2 ලොකු ඊට වඩා 3 ඊට වඩා ලොකුයි මේ අපට වඩා 8 ලොකුයි අන්න මේ පැත්තට යන්න යන්න ඉලක්කම ලොකු වෙනවා මේ පැත්තට බිඳුවෙන් මේ කැත පැත්තට හරි ඍණ පැත්තට මේ පැත්තට යන්න 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 මොකද වෙන්නේ අගය චූටි එන මට කියන්නේ චූටි වගේ කොහෙද තියෙන්නේ මේ කෙළවරේමයි චූටි වගේ තමයි ඍණ පහ තමයි උතන චූටි වගේ පොඩි වගේ අපි දන්නවා ආරෝපණ ලියන්නේ අඩුම ඉලක්කමේ සිට වැඩි ඉලක්කම දක්වා එනවා මට ඉස්සලම ලියන්න ඔයක් තමයි චූටි ඉලක්කම මොකද්ද ඍණ පහ තමයි අඩුම ඉලක්කම ඔන්න මම ආරෝපණ පිළිවෙලට ලියා ඍණ පහ තමයි අඩුම ඉලක්කම හරි ඊට පස්සේ ඔයා දන්නවා මේ පැත්ත ඉඳලා දකුණු පැත්තට ලස්සන පැත්තට යනකොට වැඩි වෙනවනේ ටික ටික මෙහෙට ඍණ පහට ඍණ හතර ලොකු එහෙම වැඩි වෙනවා ලස්සන පැත්තට යනකොට මේ දකුණු පැත්තට යනකොට ලොකු වෙන ඉලක්කම ඊට පස්සේ කාවද හම්බෙන්නේ ඍණ දෙක පාට කරලා තියෙන ඊට පස්සේ ඍණ දෙක ඊට පස්සේ කාවද හම්බෙන්නේ බිඳුව ඊට පස්සේ කාවද හම්බෙන්නේ තා ඔව් හතර හම්බෙනවා ඊට පස්සේ හම්බෙන්නේ කෙලින්ම අට හතර හම්බෙනවා ඊට පස්සේ කෙලින්ම හම්බු වෙන්නේ අට සතුරු නේද කෙලින්ම හම්බු වෙන්නේ අට රයිට් ඔන්න ආරෝහණ පිළිවෙලට මම ලිව්වා ඔන්න ආරෝහණ පිළිවෙලට ලිව්වා හරි ලස්සනට වැඩේ කරගෙන යමු ඔන්න ඊළඟ ගාන මේ හදන්න ඔයාව වාරි භාගෙට ලෑස්ති කරන්න. හරි මේ හදන්න ඔයාව වාරි භාගෙට ලෑස්ති කරන්න. හරි.
හරි ඕකට මම තව ගානක් හදන් යනවා හරි මේ ගාන ඉවරයි නේද හැමෝම ලියාගෙන මම තව ගානක් දානවා බෝඩ් එකේ හරි ඔන්න මම දාන ඊළඟ ගාන හරි මම තව ගානක් දාන්නම් හරි ඔන්න මම දාන ඊළඟ ගාන මම ඔයාලට එවුවා group link එකක් ඔය group link එකට හැමෝම join වෙන්න හැමෝම join line මම එවුවා group link එකක් WhatsApp group link එකක් ඒක හැමෝම touch කරලා ඒ group එකට join වෙන්න හරි right දැන් මම දානවා ඊළඟ ගාන හරි දැන් මම දාන ඊළඟ ගාන ඍණ 2 හරි ඔන්න ඉතින් මම මේක දාන්න කොහොමද ප්‍රශ්න දෙන්න ප්‍රශ්න දෙන්න මෙන්න මෙහෙමයි ප්‍රශ්න තියෙන්නේ පහක් දැක්වෙන සංඛ්‍යා පහත දැක්වෙන සංඛ්‍යා ඔන්න ප්‍රශ්නේ තියෙන විදිය පහත දැක්වෙන සංඛ්‍යා හරි සංකේත දෙකක් තියෙනවා මෙන්න මේ සංකේතේ සහ මේ යන සංකේත හරි මෙන්න මේ සංකේත පාවිච්චි කරලා භාවිතා කරන්න හරි මේ යන සංකේතේ සංකේත භාවිතා කරන්න යන සංඛ්‍යා මේ සංකේත දෙක භාවිතා කරමින් සසඳන්න භාවිතා කරමින් සංකේත දෙක භාවිතා කරමින් සසඳන්න කියලා කියන්නේ සසඳන්න කියලා කියන්නේ හරිද හරි ඔන්න රෝමි ලක්කන්න එක ඔයාට ලැබෙන රෝමි ලක්කන්න එක පළවෙනි ගාන ඍණ 2 ඊට පස්සේ මෙතන හිස්තරක් මේ හිස්තරට දාන්න මෙන්න ඔයත් බිඳුව මේ හිස්තරට දාන්න ඕනි මේ සංකේතද නැත්නම් මේ හිස්තරට දාන්න මේ සංකේතද කියලා බලන්න දිනවා ටයිප් කරලා වන්න පුළුවන් හරි ඔය සංකේත වාගේ tiyena wage typing pad එක හරි keypad එක ඇති හරි එවන්න බලන්න right අන්න එව්වා කවිස උත්තරයක් එව්වා හරි මේකට දාගන්න මොකද්ද මම ඔබ කියලා දෙන්න හරි මේ ලකුණ තේරුමේ ඉඳලා වාර කියලා දෙන්න ආයෙ පැටලෙන්න නැති වෙන්න මේ ලකුණ තේරුම මොකද්ද මේ ලකුණ තේරුම මොකද්ද සිංගල් එකම වාට ඔළුවට යන විදියට ලස්සන කියලා දෙන්නම් ආයෙ වරදින් නැති වෙන්නේ ඉස්සර ඔයා බලන්න ඔයාට පුළුවන්ද කියලා හරි ඉරුණ දැම්මා ආශ්චර්ය උත්තරයක් දැම්මා ඔව් ඔව් හතවසට ළඟදිම එක්සෑම් එකක් ඉස්කෝලෙන් තියයි හරි right kavin uttarak damma hari sachin uttarak damma hama daagena uttarak hari onne ena mama den uttare mama ganna vidiyata kiyala denawa podima tane indala hari onna balanna හරි ඔන්න බලන්න මෙන්න මේ ඉලක්ක මම මෙහෙම ලියන්නම් හරි මම මෙහෙම ලියන්නම් හරි 5යි 3යි ඉලක්කන් දෙක මට කියන්නකෝ ලොකු ඉලක්ක මොකද්ද අයියෝ සර් 5 ලොකුයි ඔයා කියේ 5 ලොකුයි නවු 5 ලොකුයි දැන් අපි 5 ලොකුයි කියලා සිංහලෙන් කිව්වේ මම දැන් 5 ලොකුයි කියලා සිංහලෙන් කිව්වේ ඕක ගණිතයෙන් කොහොමද කියන්නේ 5 ලොකුයි කියලා ආ 5 ලොකුයි තුනට වඩා 15 කියන කොහොමද ගන්නේ කියන්නේ තුනට වඩා 15 යව් අන්න මෙන්න මේ සංකේතය අරගෙන මම දානවා මෙන්න මේ සංකේතය අරගෙන දානවා කට ඇරිච්ච පැත්ත දාන්නේ ලොකු පැත්තට මොකන්ද ආයි කියන්නේ කට ඇරිච්ච පැත්ත මේ වාට වෙන ලොකු පැත්ත මේ ආ කට ඇරිච්ච පැත්ත ලොකු පැත්ත දාන්නේ ලොකු ඉලක්කවට ආ චූටි පැත්ත දාන්නේ චූටි ඉලක්කවට දැක්ක නේද එහෙනම් මෙයාගේ සිංහල දේ මොකද්ද කොහොමද මෙයා කියවන්නේ තුනට වඩා 15 කට ඇරිච්ච පැත්ත පහනේ පහ තමා ලොකු කාට වඩාද පහ ලොකු තුනට වඩා ඊට පස්සේ මම තව ඉලක්කම් දෙකක් ගන්න තව ඉලක්කම් දෙකක් ගන්න 2 4 මට කියන්න මේ ඉලක්කම් දෙකේ පොඩි ඉලක්කම මොකද්ද කියලා
ලොකු ඉලක්කම ගන්න අපි මෙතනින් මුක්ක් කරා 2යි 4යි ඉලක්කම් දෙකේ චූටි ඉලක්කම මතක්. ඔව් චූටි ඉලක්කම 2. ඔරම මම කියනවා දැන් සිංගලෙන් පොඩි දෙයක් 2 පොඩි 4ට වඩා. හරි 2 චූටි 4ට වඩා. ඔය සිංගලෙන් කිව්වේ 2 චූටි 4ට වඩා කියලා. ඕක කොහොමද මම ගණිතේ ලියන්නේ. හරි 2 චූටි 4ට වඩා 2 තමයි පොඩි. අන්න 2 චූටි නම් 2 චූටි නම් චූටි පැත්ත මෙන්න මෙන්න මේක මම ගන්නවා. චූටි නම් හරි මෙන්න මේක මම ගන්නවා. චූටි පැත්ත දාන්න 2ට. 4 ලොකුයිනේ. 4ට කොහොමද යන්නේ කට ඇරිච්ච පැත්ත. දැන් ආයි පරිලෙන්නේ නැහැ නේද? හැමතිස්සම මේ තුඩ පැත්ත මේ චූටි පැත්ත තියෙන්නේ පොඩි ඉලක්කවට. හැමතිස්සම මේ ලොකු කට ඇරිච්ච පැත්ත දෙන්නේ ලොකු ඉලක්කමට. හරි නේද? ලොකු ඉලක්කමට. හරි. එතකොට මට කියන්නේ 2.0යි තිබ්බට පස්සේ ඍණ 2යි 0යි තිබ්බට පස්සේ මට කියන්නකෝ මේකෙන් මොනවද මම ලකුණු කරන්නම්කෝ ඍණ 2 තියෙන්නේ මෙන්න මෙතන 0 තියෙන්නේ මෙන්න මෙතන ඔයා දන්නවා මේ පැති දැන් අර පැත්තට යනකොට ලොකු වෙනවා සංඛ්‍යා රේඛාවේ මේ පැත්ත ඍණනේ කැත පැත්ත මේ ඍණ පැත්ත කැත පැත්ත ඉඳලා මේ ලස්සර පැත්තට යනකොට මොකද වෙන්නේ ටික ටික සංඛ්‍යා ලොකු වෙනවා හරි ඔයාලට පේනවනේ එකට වඩා දෙක ලොකුයි දෙකට වඩා තුන ලොකුයි යා මේ කෙළවරේ ඉඳලා මෙහෙට යන්න යන සංඛ්‍යා ලොකු වෙනවා එහෙනම් ඍණ 2ද පොඩි නැත්නම් 0ද පොඩි මම මෙහෙම ඇහුවා මේ සංඛ්‍යා දෙකෙන් ලොකු කවුද ඍණ 2ද ලොකු 0ද ලොකු ආ මේ පැත්තට යන්න යන ලොකු වෙනවා නම් පැහැදිලි 0 ලොකුයි 0 ලොකුයි 0 ලොකු මෙතන කාට වඩාද ඍණ 2ට වඩා ලොකුයි ඔය සිංහලෙන් කියපු ටික මම ගන්න තියෙන ලියන ඍණ 2 හරි හරි මෙතන 0 ලොකුයි 0 ලොකු මෙහෙට යනවා ලොකුයි 0 ලොකුයි කාට වඩාද ඍණ 2ට වඩා 0 ලොකුයි කියන්න දාන්න 0 පැත්තට කට ඇරිච්ච පැත්ත දාන්න කට ඇරිච්ච පැත්ත දාන්න 0 වලට එනම් උත්තරේ 0 ලොකුයි ඍණ 2ට වඩා හරි ඔයා තනියම එකක් හදන්න මම දැන් ගානක් දෙන්නම් ඔයා තනියම එකක් හදන්න ඉක්මනට හරි ඔයා තනියම එකක් හදන්න ඉක්මනට ඍණාට මම දෙවෙනි ගාන දානවා හරි දෙවෙනි ගාන මෙතනින් දානවා දෙවෙනි ගාන මෙතන තියෙන ඍණාට වාරි භාගදී අනිවාර්යෙන් වෙනවා එතකොට හදලා දාන්න ඕනේ හරි එතකොට මේක හදලා පෙන්නන්න ඕනේ මිස්ටර් අපි දානවා කියලා ඊපස්සේ මෙතන ඉස්තරක් ඉස්තරට දානවා සංකේත දෙක එකක් මෙතන තියෙන ඍණ තුන මෙතන ඉස්තර දාන්නේ කොහොමද හරි බලන්න ඔයාලට පුළුවන්ද කියලා තනියම try කරා තව ළමයෙක්ම මට උත්තරක් දාන්න ඊට පස්සේ තසාර උත්තරයක් දැම්මා කවිෂ උත්තරයක් දැම්මා ආස්තර උත්තරයක් දැම්මා තරණ 8 වසරේ පන්තියකුත් තියෙනවා 8 වසරේ පන්තියේ තියෙන්නේ රෑ 8ට හරි 8 වසර ළමයි ඉන්නවනම් පොඩ්ඩක් අත උස්සන්න 8 වසර ළමයි දැන් ඉන්නවද මේ රජ වෙන්නලා අත උස්සන්න බලන්න 8 වසර ළමයි ඉන්නවද කියලා 7 වසරේ පන්තියේ මේක හරි 7 වසර ළමයි විතරයි ඉන්නේ හරි 8 වසර පන්තියකුත් තියෙනවා ඉන්නවා සෙට් යන්නේ දැන් මේක මොකද උනේ හරි ඔන්න බලන්න ඔයා දන්නවා ඍණ පැරිණ පැත්ත ඍණ කියන්නේ මෙහෙමනේ හරි ඍණ පැත්ත ඉලක්කමක් ලොකු වෙන ලොකු වෙන ඍණ පැත්ත ඉලක්කම ලොකු වෙන ලොකු වෙන ඒ ඍණ පැත්තට යන්න යන මෙහෙට යන්න යන මොකද වෙන්නේ පොඩි වෙනවා එහෙනම් ඍණාට තමයි චූටි ඉලක්කම ඍණාට කියන්නේ ගොඩක් ඈතනේ ගොඩක් ඍණ පැත්ත දින ගන්න නේද ඔව් සර් ඍණාට කියන්නේ ගොඩක් ඍණ තුනටත් වඩා ඍණාට කියන්නේ ගොඩක් ඈත ඍණ පැත්තෙන් ගොඩක් ඈත දින එක. ආ එහෙනම් පැහැදිලි ඈත දින ඍණ පැත්තෙන් ඈත දින එක පොඩි. ඍණ එක්කෙනා තමයි පොඩි. ඍණ ඉලක්කම මෙතන ඍණාට පොඩි. ඍණාට පොඩි. කාට වඩාද පොඩි? ඍණ තුනට වඩා පොඩි. එහෙනම් ඍණාට පොඩි කියන්නේ මොකද්ද දාන්නේ? අන්න කට චූටි පැත්ත. කට චූටි පැත්ත දාන්න මේ පැත්තට. කට චූටි පැත්ත දාන්න ඍණාට පැත්තට එහෙනම් පැහැදිලි ඍණාට පොඩි ඍණ තුනට වඩා. ඍණාට පොඩි ඍණ 3ට වඩා පැහැදිලි කතාව හරි. උතර එක කොහොමද ගත්තේ? ඔව්. ඍණාට ඍණ 3ට දීලා ආග ඔළුවට යන්න ඕනේ. මොකද ඔළුවට යන්න ඕනේ ඍණ පැත්තට යන්න යන්න චූටි වෙනවා.
Rinata ගොඩක් ඍණපත්‍රය යනවානේ. හරි. ඒක ඔළුවට යන්න ඕනේ. ඍණපත්‍රය යන්නේ චූටි වෙනවා. එහෙනම් Rinata කියන්නේ මෙයාට වඩා චූටි. ඍණපත්‍රය දක්වම කරේට යන එකක් නේ. ආ. එහෙනම් චූටි කියන්නේ මොකද කරන්නේ? කඩ චූටි පැත්ත දාන්න චූටි එකට. ඍණතොට රතලා චූටි. එහෙනම් මේක දාපුවේ හරි. හරි මම ඊළඟ ගානක් දාන්න ඊළඟ ගානක් දාන්න කලින් මට සැට් එක දාන්න. දැන් තමත් ඔයා අපිත් එක්ක ක්ලාස් එක පටන් ගත්තද වැඩ කරන් ගියා. දැන් වෙලාවක් මට කියන්න. හරි මට කියන්න ඔයාට මම උගන්වන දේවල් තේරෙනවද ක්ලාස් එක කොහමද හරි ඔයාගේ වචනයෙන් මම දැනගන්න කැමතියි හරි ක්ලාස් එක කොහොමද ඔයාලට දැනුනේ හරි එතන මම මේ කියන දේ ක්‍රම ඔයාලට හොඳට තේරෙනවද ක්ලාස් එකට ආස හිතනවද හරි ක්ලාස් එක හොඳ නැද්ද ක්ලාස් එක හොඳ නැහැ ඒත් කියන හොඳ නැත්නම් ඒත් කියන ඔයාගේ වචනයෙන් හරි ඔයා සමහරවිට ක්ලාස් එකේ යන්න ළමෙක් වෙන්න පුළුවන් ක්ලාස් එකේ යන්න යන්න නැති ළමෙක් වෙන්න පුළුවන් අතර ඔයා දන්නවා ක්ලාසස් කොහොමද යන්නේ කියලා ඒවත් එක මම කැමතියි දැනගන්න අපේ ක්ලාස් එක කොහොමද ඔයාලට දැනෙන්නේ හරි chat එකේ දාන්න මට එක බලා ගන්න ඕනි කොහොමද අපේ class එක යන්නේ හොඳ නැත්තම් ඒත් කියන්න හොඳයි නම් ඒක ලැබෙන්න ඕන ගෞරවය ලැබෙන්න ඕන හරි ඒක කෙටි message එකක් වේවා දිග message එකක් වේවා ඒක ප්‍රශ්නයක් නැහැ ඔයාගේ අදහසට මම දරු කරනවා හරි පැහැදිලිද right හොඳට තේරෙනවස ගොඩක් shock කියලා දාලා තියෙනවා හොඳට තේරෙනවස ගොඩක් shock කියලා දාලා තියෙනවා හරි ඔයාලා විතර වාට හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් හරි ඔයාගේ ඉන්ටර්නෙට් එක හොඳයි නම් ඔයාලට හොඳට තියෙන දේවල් හොඳට ඇහෙනවා නම් හොඳට පේනවා නම් හරි ඔයාලා තියෙන්නේ ක්ලාස් එක දින වෙලාවට ඇවිල්ලා මීටින් එක ලොග් වෙලා ඉගෙන ගන්න විතරනේ ඔයාලට පන්ති යන්න ගියාම ඔයා ලෑස්ති වෙලා කොච්චර වෙලා කරනවද ඔයා කාලා බින ලෑස්ති වෙලා ඊට පස්සේ බස් එක යනවා ගමන් ගියදම හරි ඊට පස්සේ කොච්චර වෙලාවක් පන්තිය වෙලාවට අමතරව නාස්ති වෙනවද එහෙම වෙලා මේක වෙලා නාස්ති වෙන්නේ නැහැ නේද ඔයාලගේ වෙලාව හරි ඊට පස්සේ වා දැන් ඔයා ඔබ 8 වසරේ හිටියට 8 වසර 9 වසර 10 11 යනවා ඔය වසර වලට ගියාට පස්සේ දැන් අපේ 11 වසර පන්තිය ගත්තාම අපි කරන කැටගරිම කිව්වොත් අපි කරන කැටගරිම කිව්වොත් 11 වසරට සතින දවස් 4ක් පන්ති සමහර සතිවල පන්ති 5ක් තියෙනවා ඒ කියන්නේ සතින දවස් 4ක් පන්ති සමහර සතිවල සතියකට පන්ති 5ක් තියෙනවා හරිද එතකොට ඒ වගේ කැටගරිමක් කරන්න බෑනේ කවදාවත් ෆිසිකල් ක්ලාස් එක ඔන්ලයින් නේ විතරයි ඒ බෙනිෆිට් එක ළමයට දෙන්න පුළුවන්. ඒ මාසිය ළමයට දෙන්න පුළුවන් වෙන්නේ ඔන්ලයින් වල විතරයි. හරිද ඒක? හරි. එතකොට ඒක මේක ඔයාට හොඳ chance එකක්. ඔයාගේ ලකුණු හොදාගන්න. මොකද දැන් ඔයාට හදිසි හරි දැන් ඕමනායි ඔයාගේ මේ වගේ පහුගිය පාරන්ටි එක හදන්න රිවිෂන් එකක් දාන්න. ඒක අර මොකද කරන්නේ තියෙන්නේ? රිවිෂන් එකක් දාන්න මට තියෙන ඔන්න ඔයා දැනුවත් කරා මෙන්න මෙ දාන්න දාන්න ඔයා ඉන්න. ඔයාට තියෙන්නේ ෆෝන් එක ගත්තා නැත්නම් ඔයාගේ ලැප්ටොප් එක ගත්තා අම්මගෙන් ඉල්ල ගත්තා ෆෝන් එක ඉල්ල ගත්තා ඔයාට තියෙන්නේ ඒ වෙලාවට ඇවිල්ලා ලොග් ඉන් විතරයි. ඊට පස්සේ ඔයා ඔයාගේ පාවර් එක වටේ කරගෙන යනවා. හරිම ලේසියෙන්ද වැඩි. හරි. එතකොට මගේ ෆිසිකල් ක්ලාස් එකකුත් තියෙනවා වරණ. හරි වරණ එක තියෙන්නේ. ඒක හැමෝටම එන්න බෑ මොන දේ ක්ලාස් එකේ. එතකොට ඔයාට එන්න පුළුවන් වෙන්නේ ඔයාට එන්න පුළුවන් වෙන්නේ ඔන්ලයින් එකට. ආ ඔන්ලයින් එකට ඇවිල්ලා වැඩේ ලස්සනට කරගන්න. හරි. දැන් මම දාන්නම් ඊළඟ ගානක්. හරි මම chat එකක් කියවන්නම්. chat එකේ අදහස් තියෙන ගොඩාක්. හරි ඊළඟ ගාන මම දාලම කියවන්නම්. ඊළඟ ගාන තියෙන්නේ මෙන්න මෙහෙම. හරි ඊළඟ ගාන තියෙන මෙන්න මෙහෙම මම තුන්වෙනි ගාන මැදින් දාන්නම් කේ තුන්වෙනි ගාන මැදින් දානවා හරි හරි තුන්වෙනි ගාන තියෙන්නේ හරි මම යටින් දාන්න කොහොමද හරි රයිට් තුන්වෙනි ගාන තියෙන මෙන්න මෙහෙම තුන්වෙනි ගාන තියෙන මෙන්න මෙහෙම රිනා 6 මෙතන ඉස්තරක් හරි මෙතන ඉස්තරක් ධන 5 මෙතන ඉස්තරක් ධන 5 ඔන්න ඔකද හරි right oh හොඳට තේරෙනවා සර් හොඳට උගන්වලා දාලා තිනවා හරි ගොඩක් හොඳයි සර් කියලා දාලා තිනවා හරිම හොඳයි සර් කියලා දාලා තිනවා වාගදාස් හරි right ආ ක්ලාස් එක නියමයි සර් හොඳට තේරෙනවා කියලා දාලා තිනවා
හරි. ඔව් අපේ තියරේ පානුත් කරනවා හරි. අපේ පන්තිය වඩ ජූනි මාසෙන් ජොයින් වෙන්න පුළුවන්. ඔව් තියරේ පානුම අපි කරනවා. හරි තියරේ පානුම ටික අපි කරනවා. පැහැදිලිද? ඒතර අපේ හත වසර ක්ලාස් එක දිගටම තියෙන්නේ බදාදා. සෝරි බදාදා නෙමෙයි ඉරිදා තියෙන්නේ. හරි ඉරිදා හවස 6ට තමයි දෙන්නේ. ඒ කියන්නේ හැම සතියෙම එක තියෙනවා මේ. හරි හැම සතියෙම ඉරිදා තියෙනවා. හරි හවස 6ට හවස 6 ඉඳලා සාමාන්‍ය රෙජිස්ටර් ක්ලාස් එක අපේ හවස 6 ඉඳලා 8යි සෝරි 8 7:45 වෙනකම් තියෙනවා. අර මිතුර ලාවක වෙනකම් තියෙනවා. පැය දෙකකට පිටුන තියෙනවා. හරි අද ටිකක් කලින් මම අරින්න හිතුවා. හරි රෙජිස්ටර් ක්ලාස් එකේදී එහෙමයි අපේ යන්නේ. මිතුර ලාවට ජොයින් වෙන්න පුළුවන් ජූලි මාසෙ ඉඳලා. හරි ජූලි මාසෙ ඉඳලා ක්ලාස් එක ජොයින් වෙන්න පුළුවන්. ඒක ඔයාලගේ අම්මට තාත්තට කියන්න. හරි අම්මට තාත්තට කියන්න ක්ලාස් එක සම්බන්ධ වෙන්න කැමති නම්. හරි ඒ කියන්නේ ඔයා කැමති නම් අම්මට තාත්තට කියන්න. හරි සම්බන්ධ කරවන්න කියලා. ඒක එයා මේ නම්බරේ ලියා ගන්න. එයා ඊට පස්සේ මට මැසේජ් එකක් දායි. එයාට මැසේජ් එකක් දායි. ඊට පස්සේ මම කියන්නම් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ජූලි මාසේ මුල ඉඳන්ම. ජූලි මාසේ මුල ඉඳන්ම. හරි. දැන් යන්න තුන්වෙනි කොටසට. දැන් යන්න තුන්වෙනි කොටසට. හරි. දැන් යන්න තුන්වෙනි කොටසට. හරි. තුන්වෙනි කොටස කොහොමද උත්තර ගත්තේ? තුන්වෙනි කොටස කොහොමද උත්තර ගත්තේ? හරි. ඊළඟට මෙතන තියෙද්දි ධන පහ මෙතන තියෙනවා. ධන මෙතන තියෙද්දි ධන පහ මෙතන තියෙනවා. මට කියන්න ඍණ පත්‍ර යද්දි 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 මොකද වෙන්නේ? චූටි වෙනවා. හරි. අදහස් වෙනවා. හරි. තව අදහසක් තියෙනවා. පන්තිය හොඳම හොඳයි සර්. මට නම් පණී සර් කියලා දාලා තිනවා. හොඳට තේරෙනවා. දිගටම පන්ති කරන්න සර් කියලා දාලා. ඕ දිගටම පන්ති දිනවා අපේ. ඔල් එක්සෑම් එක නම් මේ පටන් ගන්න පන්ති නවත්තන්නේ නැහැ. ඔල් එක්සෑම් එක නම් තියෙනවා 10 වසර 11 වසර ලොකු පන්ති අපේ තියෙනවා. හරි නේද? රයිට්. එතකොට මෙතන ඍණ 6 මෙතන ධන 5 තියෙයි. මෙතන ඍණ 6 මෙතන ධන 5 තියෙයි. හරි. ඔව්. එතකොට මට කියන්න මේ දෙන්නගේ ලොකු ඉලක්ක මොකද්ද කියන්නේ? අයියෝ සර් ධන පැති ඉලක්ක ලොකුයි. ඔව් 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 ඔව්. ධන පැති ඉලක්ක ලොකුයි. එහෙනම් දාන්න මේ කට ඇරිච්ච පැත්ත ලොකු පැත්තට. කට ඇරිච්ච පැත්ත ලොකු පැත්තට දාන්න. හරි නේද? හරි කට ඇරිච්ච පැත්ත ලොකු පැත්තට දාන්න. හරි.